අපි එදින තරම වයිෆයි පාවිච්චි කරනවා. ගොඩක් අයට ගෙදරදී වයිෆයි පාවිච්චි කරනවට තියෙන ප්‍රශ්නේ තමයි වයිෆයි වල සිග්නල් ක්වොලිටි එක අඩු එක. මොකද ගොඩක් වෙලාවට ගෙවල් වල අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය වයිෆයි රවුටර් එකක්. ඒත් එක්කම රවුටර් එක තියෙන තැන ඉඳන් ගෙදර තියෙන අනිත් තැන් වලට යනකොට ගොඩක් වෙලාවට කනෙක්ෂන් ස්පීඩ් එක ස්ලෝ වෙන එක, ඒ වගේම කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙන එක මේ නිසා සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අද වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ ඔයාලා ගාව තියෙන පරණ රවුටර් එකක් Wi-Fi එක්ස්ටෙන්ඩර් එකක් එහෙම නැත්නම් Wi-Fi රිපීටර් එකක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මෙතනදී ඔයගලා මතක තියාගන්න ඕන දෙයක් තමයි දැනට ඔයගලන් පාවිච්චි කරන රවුටර් එකේ තියෙන ඇක්සස් පොයින්ට් එකට අමතරව අපි පස්සේ කනෙක්ට් කරන Wi-Fi රවුටර් එක හරහා තවත් අලුත් ඇක්සස් පොයින්ට් එකක් ක්‍රියේට් වෙනවා. ඒතර ඔක්කොම ගත්තාම ආගේ ගෙදර ඇතුළතදී මේ Wi-Fi network එකේ ඇක්සස් පොයින්ට් දෙකක් ඇත්තරම පෙන්වනවා. මේක තව ටිකක් පැහැදිලි කරොත් මේන් රවුටර් එකේ තියෙන ඒරියා එකේ ඔයගලන් ඉන්නකොට දැනට ඔයගලන් පාවිච්චි කරන ඔරිජිනල් වයර්ලස් ඇක්සස් පොයින්ට් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඒ ඇක්සස් පොයින්ට් එක තමයි ඔයගලන් ස්කෑන් කරොත් පෙන්වන්නේ high signal quality එකක් එක්ක. ඒ වගේම ඔරිජිනල් රවුටර් එක තියෙන තැනින් එහාට ගියාම වෙනත් තැනකට ගියාම එතකොට ඔයගලන්ට පෙන්වන්නේ අපි අලුතෙන් කනෙක්ට් කරන extended Wi-Fi access point එක. එතකොට ඔයා ඉන්න location එක අනුව original access point එකේ signal සහ extended wireless access point එකේ signals අඩු වැඩියෙන් පෙන්නයි. ඊතර මං කිව්වා ඔයාගේ network එක ඇතුලේ access points දෙකක් පෙන්නනවා කියලා. ඉතින් මේ routers තියෙන area දෙකට යන ඔයගලන් මාරු වෙනකොට එක location එකක ඉඳන් තව location එකකට මාරු වෙනකොට සමහරට access point එක automatically අලුත් එකට connect වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නැත්නම් ඔයගලන්ට manually tag ගාලා connect කරගන්න පුළුවන්. කොහොම වුණත් ඔයාගේ Wi-Fi coverage එක වැඩි කරගන්න, ඔයාගේ ගෙදර ඇතුලේ Wi-Fi coverage එක වැඩි කරගන්න මේ ක්‍රමය හොඳ option එකක්. ඉතින් මේ විදිහට තමයි අපේ අලුත් network එක වැඩ කරන්නේ. මෙතනදී අපි අලුතෙන් connect කරන access point එක configure කරන්න තියෙන ක්‍රම දෙකක්. පළවෙනි ක්‍රමය තමයි මේ අලුත් access point එක wireless repeater එකක් විදිහට configure කරන්න පුළුවන්. හැබැයි මෙහෙම configure කරන්න නම් මේ wireless repeater කියන feature එක ආගේ අලුතෙන් connect කරන router එකේ තියෙන්න ඕන. එතකොට මේ network එක සම්පූර්ණයෙන්ම wireless විදිහට තමයි connect වෙන්නේ. අලුතෙන් connect කරන Wi-Fi extender එක original router එකෙන් wireless signals අරගෙන අලුත් access point area එකට repeat කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් මේකේ ක්‍රමෙදිත් අපිට ඕන දේ වෙනවා. ඒ කියන්නේ Wi-Fi coverage එක වැඩි කරගන්න පුළුවන්. මේ repeater mode එකට අනුව ඔයගලන් configure කරනවා නම් දැනගන්න ඕන වැදගත් දේ තමයි මේ අලුතෙන් ඔයගලන් connect කරන access point එක කොයි location එකේද තියන්නේ කියන එක. මොකද මේ දෙකම connect වෙන්නේ wireless mode එකෙන් නිසා wireless signal strength එක හොඳ එහෙම නැත්නම් අඩුම ගාන 150ක්වත් wireless signal strength එක තියෙන area එකක තමයි ඔයගලන්ගේ මේ අලුත් access point එක තියන්න වෙන්නේ. මොකද හේතුව ඔයගලන් අලුත් access point එකේ තියෙන area එක location එක දුර වැඩි වුණොත් ආපහු ඔයගලන් ගන්නේ ගොඩාක් weak signals. එතකොට මේ අලුත් router එක හරහා හොඳ කියන්නේ strong signals broadcast කරාට වැඩන්නේ ආගේ connection එකේ speed එක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි දෙවැනි ක්‍රමයේ recommend කරන්නේ. දෙවැනි ක්‍රමයේදී wireless extender එකක් එහෙම නැත්නම් bridge එකක් විදියට configure කරන්න පුළුවන්. මෙතනදී physical cable එකක් හරහා තමයි මේ අලුතෙන් අපි connect කරන router එක අපේ original router එකට connect වෙන්නේ. මේ ක්‍රමය තමයි වඩාත් recommend කරන ක්‍රමය. මොකද cable connection එකක් නිසා connection drop වෙන ප්‍රශ්න වගේ දේවල් අඩු කරලා Wi-Fi speed එක වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ වඩා stable connectivity එකක් මේ router දෙක හරහා තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු මේ wireless repeater mode එකට අනුව configuration එක කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී මම කලින් කිව්වාගේ බලන්න ඕනේ ආගේ අලුතෙන් connect කරන router එකේ මේ wireless repeater mode එක තියෙනවද කියලා. ඉතින් මේ ගැන confirm කරගන්න ඕනට පුළුවන් ආගේ wireless router module එක Google කරලා බලන්න. ඒකේ තියෙන features මොනවද කියලා. ඉතින් wireless repeater feature එක තියෙනවා නම් හරිම ලේසියෙන් ආගේ wireless coverage එක වැඩි කරගන්න පුළුවන් මේ wireless repeater mode එක හරහා. ඒ වගේම අර මම කියපු දෙවැනි ක්‍රමයේ හරහා මේ cable එකක් ඇත්තටම connect කරන්න බැරි අවස්ථාවවලදී
වයිලස් රිපීට මෝඩ් එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මොකද හැම වෙලාවෙම අපිට අපේ රවුටර් එක ළඟ ඉඳන් අපිට අවශ්‍ය අනිත් තැනට කේබල් එකක් ගෙනියන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවකදී මේ ක්‍රමය තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. මුලින්ම කරන්න ඕන ආගේ අලුතෙන් කනෙක් කරන වයර්ලස් එක්ස්ටෙන්ඩර් එකට ලොග් වෙන එක වයර්ඩ් ඕ වයර්ලස් මෝඩ් එකකින් බ්‍රවුසර් එක හරහා කනෙක්ට් වෙන්න ඕනේ. මේකෙදි මම පාවිච්චි කරන ද TP Link මේ මොඩල් එක TLWR940N කියන මොඩල් එකේ වයර්ලස් රවුටර් එකක් අපේ රිපීටර් එක විදියට මම යනවා ක්වික් සෙටප් එකට. මේ විසාඩ් එකේ අපි නෙක්ස්ට් වලට ගියොත් මෙතන පාවිච්චි කරන මෙතන තියෙන්නේ ස්ටෑන්ඩර්ඩ් වයර්ලස් රවුටර් පළවෙනි ඔප්ෂන් එක, ඇක්සස් පොයින්ට්, ඒ වගේම රේන්ජ් එක්ස්ටෙන්ඩර්. ඉතින් අපිට ඇත්තටම ඕනේ රිපීට් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ රේන්ජ් එක්ස්ටෙන්ඩර් එකක්. ඒ නිසා මම තුන්වෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. දැන් මෙතනදී මට දෙන්න ඕනේ තුන්වෙනි ස්ටෙප් එකේදී මම දැනට පාවිච්චි කරන වයර්ලස් නෙට්වර්ක් එකේ තියෙන SSID එකයි, ඒ වගේම ඒකේ MAC address එකයි. ඒක දන්න ඕනේ ඒ ඔක්කො විස්තර ටික මෙතන ටයිප් කරන්න පුළුවන්. නැත්තම් ආට මෙතන සර්වේ බටන් එක ක්ලික් කරලා ඔටෝමැටිකලි ඒ තියෙන වයර්ලස් නෙට්වර්ක් ඩිටෙක් කරලා තියෙනවා නම්, ආගේ නෙට්වර්ක් එක ඩිටෙක් කරලා තියෙනවා නම් ඒකට කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් මගේ ඔරිජිනල් නෙට්වර්ක් එක තමයි මේ. ඒකේ MAC address එක, ඒ වගේම SSID එක නෙට්වර්ක් එක මම මෙතනින් කනෙක්ට් වෙනවා. දැන් ඒකේ විස්තර ටික අරගෙන තියෙන්නේ මම ටයිප් කරන්න ඕනේ ඒ වයර්ලස් නෙට්වර්ක් එකේ පාස්වර්ඩ් එක. ටයිප් කරාට පස්සේ මෙතන මගෙන් අහන තුන්වෙනි ඔප්ෂන් එක වයර්ලස් name of the extender, range extender. දැන් රිපීටර් එකෙන් බ්‍රෝඩ්කාස්ට් කරන SSID එක මොකක්ද කියලා අහන්න. අපිට ඕන නම් ඔරිජිනල් එකම තියන්න පුළුවන්. එහෙම නැත්නම් කස්ටමයිස් වලට ගිහිල්ලා අලුත් එකක් දාන්න පුළුවන්. ඒතර ආඩ පැහැදිලිව කනෙක්ෂන් දෙක මොකක්ද කියලා අඳුන ගන්න පුළුවන්. එහෙම දැම්මොත්. ඉතින් මම දැනට ඔරිජිනල් එක විතරක් තියෙනවා. ඊට පස්සේ next. ඊළඟ ස්ටෙප් එකේ තියෙන්නේ අලුත් ඇක්සස් පොයින්ට් එකට අදාළ network settings, එහෙම නැත්නම් IP settings. ඒතර මෙතන වගේ අහන්නේ static IP එකක්ද, එහෙම නැත්නම් DHCP IP එකක්ද ඕනේ කියලා අලුත් ඇක්සස් පොයින්ට් එකට. මම දෙනවා DHCP IP එකක් කියලා. එතකොට පරණ router එක හරහා ඒකේ DHCP server එකෙන් ආට IP එකක් මේ ඇක්සස් පොයින්ට් එකට assign කරනවා automatically. ඊට පස්සේ ආට පුළුවන් next කරන්න. දැන් main configuration ටික ඉවරයි. ඒ නිසා ආට reboot කරන්න පුළුවන් මේ ඇක්සස් පොයින්ට් එක. රිබූට් එකෙන් පස්සේ ආට මේ ඇක්සස් පොයින්ට් එක හරහා මේ අලුතෙන් අපි කනෙක්ට් කරන ඇක්සස් පොයින්ට් එක හරහා කනෙක්ට් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඉන්ටර්නෙට් යූස් කරන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙනවා. ඊළඟ මේ දෙවෙනි ක්‍රමයේදී රවුටර්ස් දෙක කනෙක්ට් වෙන්නේ ඊතර්නෙට් කේබල් එකක් හරහා. කලින් වගේම ඇක්සස් පොයින්ට් දෙකක් ක්‍රියේට් වෙනවා. අපිට ලේසි ඔයගොල්ලන්ගේ ගෙදර හරි අපාර්ට්මන්ට් එකේ හරි වෝල් සොකට්ස් තියෙනවා නම් එතකොට කේබලින් කරන්න අවශ්‍ය නැහැ. අමුතුවෙන් කේබල් එකක් දාන උනත් ඒක ලේසි. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙනවා වෙනමම කේබල් එකක් මුල ඉඳලා වාර්ගයේ අවශ්‍ය තැනට රවුටර් එක ඉඳන් ගෙනියන්න. මෙතනදිත් configuration එක කලින් වගේම තමයි යන්නේ. ක්වික් සෙටප් එකට ගියොත් next මෙතන තියෙන ඔප්ෂන් දෙකක්. එකක් wireless access point mode, අනිත් එක තමයි standard router mode. මේ දෙකේ කේබල් කනෙක් කරද්දී පොඩි වෙනසක් තියෙනවා. අපි ඉස්සලාම් බැලුවොත් එහෙම ස්ටෑන්ඩර්ඩ් රවුටර් මෝඩ් එක. රවුටර් මෝඩ් එකේදී ඇතරම කේබල්ස් කනෙක් කරනකොට ඊතර්නෙට් කේබල් එක ඔරිජිනල් රවුටර් එකේ LAN පෝට් එකටත්, ඒ වගේම එක්ස්ටෙන්ඩර් එකේ රවුටර් පෝට් එකටත් තමයි කනෙක් කරන්න ඕනේ. ඒත් එක්කම ඔයා ගියොත් එහෙම ඇක්සස් පොයින්ට් මෝඩ් එකට විදියට නම් configuration එක කරන්නේ ඔරිජිනල් රවුටර් එකේ LAN පෝට් එකටත්, ඒ වගේම එක්ස්ටෙන්ඩර් එකේ LAN පෝට් එකටත් තමයි කේබල් එක කනෙක් කරන්න ඕනේ. මේ දෙකේ configuration එක ගොඩක් සමානයි. කේබල් එක කනෙක් කරන විදිය තමයි වෙනසකට තියෙන්නේ. මම මෙතන select කරන්නේ standard wireless router කියන option එක. මොකද එතනදී additional step එකක් තියෙන නිසා ඔයගොල්ලන්ට පෙන්වන්න. ඊට පස්සේ එතන දෙවෙනි step එකේදී අහනවා WAN connection type එක. ඒක dynamic, එහෙම නැත්නම් auto detect කියන option එක දෙන්න. මොකද අපි කේබල් එකක් හරහා කෙලින්ම internet තියෙන router එකකට connect වෙන නිසා. ඊළාට අහනවා MAC cloning option එකක්. ඒක no කියලා දෙන්න. මොකද සමහර ISP ලගේ configuration වලට MAC cloning අවශ්‍යයි. නමුත් මෙතනදී අපිට අවශ්‍ය නැහැ. ඊළඟට අපි අලුත් access point එකේ wireless settings දෙන්න ඕනේ. මෙතනදී wireless setup එක wireless enable කරන්න, ඒ වගේම access point name එක, ඒ වගේම security එකට අදාළ password එක, ඒ වගේ දේවල් ටික add කරන්න පුළුවන්. ඒත් එක්කම additional wireless settings ඕනේ නම් mode එක, ඒ වගේම channel එක, ඒ වගේ ඩීටේල්ස් ටික සිලෙක්ට් කරන්න පුළුවන්.
ඉතින් එච්චරයි අපිට මෙතනදි configuration එක කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කලින් වගේම access point එක restart කරන්න. restart කරාට පස්සේ ඔයගේ අලුත් access point එක පෙන්වන්න ඕනේ. ඒ වගේම ඒක හරහා ඔයාලට internet browse කරන්න පුළුවන් වෙන්න ඕනේ. අලුත් access point එකට connect වුණාට පස්සේ. ඉතින් ඔයගලන්ට additional දෙයක් තව කියන්න හිතුවා. ඒ තමයි ඔයගලන්ට cable connectivities ඒ වගේම router configuration කියන ලොකු idea එකක් නැත්තම් තවත් එක option එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ වගේ power line wifi extender එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක හරියම ලේසියෙන් ඔයාගේ power socket එකට connect කරන්න පුළුවන්. ඒත් එක්කම mobile phone එකක් හරහා connect වෙලා අවශ්‍ය මූලික configuration ටික කරගන්න පුළුවන්. ඉතින් මේවා හරහා wifi extenders එහෙම නැත්නම් wireless coverage එක වැඩි කරගන්න පුළුවන්. නමුත් better option එක තමයි වඩා හොඳ option එක තමයි මම ඔයගලන්ට කලින් කිව්වේ වෙනමම router එකක් එහෙම නැත්නම් access point එකක් පාවිච්චි කරන විදිය සහ configuration එක කරන විදිය. ඉතින් ওই විදිහට තමයි අපේ Wi-Fi coverage එක වැඩි කරගන්න අලුතෙන් access point එකක් repeat එකක් එහෙම නැත්නම් extender එකක් configure කරගන්න. ඉතින් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment කරන්න පුළුවන්. ඔයගලන්ට යාළුවොත් එක්ක මේ video share කරගන්න පුළුවන්. ඒත් එක්කම මගේ video subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් දවසක අලුත් video එකකින් හම්බෙමු.